බොහෝ වෙලාවට බස් රථ කොන්දොස්තරවරුන්ගෙන් ඉතුරු මුදල් ලබා ගන්න අමාරු කියලා ගොඩක් දෙනා චෝදනා කරනවා. විශේෂයෙන්ම ඉතුරු රුපියල් දෙක ගන්න නම් දෙපාරක් තුන්පාරක් ඉල්ලන්න වෙන අවස්ථා තියෙනවා. තරුණ පිරිස නම් මේ ගැන වැඩි අවධානයක් නොදක්වුවත් අපේ වැඩිහිටි පරම්පරාව නම් කෙසේ හෝ එම මුදල ඉල්ලා ගන්නවා. කෙසේ වෙතත් මෙසේ ඉතිරි මුදල් ඉල්ලා ගැනීමට අපිට අයිතියක් තියෙනා වගේම ඉතිරි මුදල් ලබා දීමටත් කොන්දොස්තරවරුන්ට වගකීමක් තිබෙනවා. එවැනිම වූ අත්දැකීමකට මුහුණ දුන්නු මහලු මවකට අපේ හමුදා සෙබළකු විසින් මැදිහත් වී සිදු කළ ඉතාමත් අගය කළ යුතු ක්‍රියාවක් මේ දිනවල සමාජාලය තුළ දැඩි කතාබහට ලක්වෙනවා. බොහෝ දෙනාට හමුදා සෙබළුන් රට වෙනුවෙන් සිදු කළ මෙය අමතක වෙමින් යන කලෙක මේ සෙබලා සිදු කළ ක්‍රියාව සැබවින්ම සියලු ශීලාංකිකයන්ගේ ගෞරවයට පාර්ථවිය යුතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් මුහුණු පොතේ හමු වූ සටහන තමයි මේ. පොඩි පොදේකුත් තිබුණා. පාන්දර නිසා සීතලත් එක්ක අඳුරු පැහැගත් පරිසරයේ කෑම සොයන කුරුල්ලන්ගෙන් වර්ණවත් වෙලා හෙමින් හෙමින් ගාල්ල බස් නැවතුමට පයින්ම කොටපු මගේ ඇඟත් සීතලට හිරිගඩු වලින් පිරිලා ගිහින් ත්‍රිවිල් එකේ අයියා කෙනෙක් හොරාටම සිගරට් එකක් අදිනවා. කවදාවත් බුලත් විටක්වත් කාපු නැති මට මේ හීතලට සිගරට් එකේ අමුතු ආතල් එකක් තියෙනවා කියලත් හිතුණා. මම හිටියේ මාතරට යන්න ඉක්මනට යන්න ඕන නිසා දුර යන බස් එකකින් ටිකට් එකකුත් ගත්තා. වෙලාවටම මම ආසම බස් එකක් තියෙනවා තංගල්ල ත්‍රිකුණාමලය. ටිකක් සෙනග හිටියත් ඉක්මනට යන්න නිසා ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. විනාඩි 20ක් විතර බසය මාතර දෙසට ඇදුනා. එක තැනකදී අම්මා කෙනෙක් බස් එකට නැග්ගා. ඒ මනුස්සයා ටිකක් වයසයි. මට නම් අපේ ආච්චි වගේ. එයා හෙමින් බස් එකට ගොඩ වුණා. එයාට නැගගන්න අමාරුයි. ඒත් එක්කම ඉස්සරහ දොරටුවේ ඉන්න කොන්දොස්තර අයියාගේ කටහඬ ඇහුණා. ඉක්මනට නගිනව මනුස්සයෝ පරක්කු වෙනවා. මම හිටියේ පස්සේ ෆුට්බෝඩ් එක ළඟමයි. මම ඒ අම්මගේ අතින් අල්ලලා උඩට නැග්ගගත්තා. ඒ මනුස්සයා හරි දුර්වලයි. මට අතින් ඇල්ලුවට කටු ටිකයි නහර ටිකයි විතරයි අහුනේ. මොනවා වුණත් ඒ මනුස්සයාට ෂීට් එකක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. කොන්දොස්තර ළඟට ආවා. ඒ අම්මට ටිකට් එක ගන්න කිව්වම රුපියල් 10 කොලයක් දීලා ටිකට් එක ගත්තා. කොන්දොස්තර මහත්තයා ටිකට් එකක් දුන්නා. ඒත් එක්කම අම්මගේ කටහඬ ආයෙත් අවදි වුණා. පුතේ තව රුපියලක් එන්න ඕනි මට. රුපියල් 9යි නේද ගාන? මාරු නෑ. ඕන නම් 9ක් දෙන්න මට. මල් ළඟ නෑ පුතේ. මට රුපියලක් ඕන. ඒ මනුස්සයා කොන්දොස්තරට ටිකක් තදින් කිව්වා. වයසක ගෑනු ඔහොමමයි මට හෙතින්ම කියවුණා. පුදුම තණ්හාවක්. බස් එකේ එක කාල ගෝට්ටියයි. අම්මා රුපියල ඉල්ලනවා. කොන්දොස්තර බනිනවා. මිනිස්සු හිනා වෙනවා. ඒ අතරේ මගේ ළඟ හිටගෙන ඉඳපු කොණ්ඩේ නෝට් කපපු අයියා කෙනෙක් රුපියලක් දෙනවා මේ අම්මට. අනේ අම්මගේ මූණේ හිනාවක් ආවා. මේ රුපියල දීපු අයියා ඒ අම්මගෙන් ඇහුවා මොකටද රුපියල කියලා. ඒ අම්මා කියපු කතාවට තාම මගේ පපුව කීන් ගානවා. මම මේ යන්නේ මගේ මහත්තයා බලන්න පුතේ. එයාට හරියට ඇවිදින්නවත් බෑ. මම ඉන්නේ මගේ දුව ළඟ. අපට ඉන්නේ ඒක විතරයි. තාත්තා ළඟ ගඳයි. අපිරිසිදුයි කියලා මගේ දුව මගේ මහත්තයාට ගෙදරට එන්න දෙන්නේ නැහැ. එයා මට බලන්න යන්නත් එපා කියලා කියනවා. මම කොහොමද මහත්තයෝ මගේ මිනිහා අතහැරලා දාලා හුස්ම පොදක් ගන්නෙ? එයා ඉන්නේ මේ කිට්ටුව. මම අද උදේට කෑවේ නෑ මහත්තයෝ. ඒක ඔතාගෙන ආවා මගේ මිනිහට. පව්, එයා කඩා වැටෙනු ගෙදරක තනියම විඳවනවා. එයාට අසනීපයි. දුව එයාට රුපියලක්වත් වියදම් කරන්නේ නැහැ. මට සල්ලි දෙන්නෙත් නැහැ එයාට වියදම් කරයි කියලා. මම ළඟ තිබුණේ රුපියල් 18යි මහත්තයෝ. ඒකත් මොනපුරාට වැඳලා ඉල්ලගත්තේ. මට මේ රුපියල ඉල්ලගත්තේ නැතිනම් මට ආයෙ එන්න වෙන්නේ නැහැ. එහෙම නොවුනොත් මගේ මහත්තයාට මේමවත් කෑම වේලක් දෙන්නවත් වෙන්නේ නැහැ මට. මම මටම සාප කරගත්තා. මම හිතින් මේ අම්මට බැන්න නේද කියලා. ඒ එක්කම අර කොණ්ඩේ නෝට් කපපු අයියා පර්ස් එක අරගෙන ගණන් කරලම 5,900ක් අර අම්මගේ අතට දුන්නා. මේක තියාගන්න, තාත්තව සනේප කරගන්න අම්මේ. අනේ ගොඩක් පින් මහත්තයෝ, ඒ අම්මා කිව්වා. ඒ අම්මා දන්නේ නැතුව ඇති ඒ දුන්නේ 5,900 කියලවත්. ඒත් මම හිතුවා මේ ලොකු සල්ලිකාරයෙක් කියලා. කිසිම ගාණක් නැතුව සල්ලි දීපු නිසා මම නිකමට ඒ අයියාගෙන් ඇහුවා, පවුනේද අයියේ, අයියා කොහෙද වැඩ කරන්නේ? මම ශ්‍රී ලංකා යුද හමුදාවේ මල්ලි.
මම මගේ මාසේ පඩිය. අද මම මගේ ගමේ යන ගමන්. මගේ අම්මා නෑ මල්ලි. අම්මා නැති වුණාට පස්සේ මට මේ ජොබ් එක සෙට් උනේ. ඒකෙන් මට මගේ අම්මට හරියට සලකා ගන්නත් බැරි වුණා. ඒත් අද නම් හිතට මාර පිට. මට එක්මනට කඳුළු එන කෙනෙක්. ඒත් වැටෙන්න නොදී දරාගෙන හිටියේ. අර අම්මා හිටගෙන බස් එකේ ෂීට් එක බදාගෙන යනවට වඩා අමාරුවෙන්. අපි කියන්නේ ආමි එකේ කොල්ලෙක් කියලා. එයාලා කියන්නේ මම වැඩ කරන්නේ හමුදාවේ කියලා. ඒත් මේ අයියා මට කිව්වේ එයා වැඩ කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කියලා. ඒ වචන ඇතුලේ තිබුණා පෞරුෂත්වයක්, තේජාන්විතකමක්, ගෞරවය හා විනය. ඔබට ස්තුතියි නොහඳුනන සහෝදරයා. දිනපතා අලුත් පුවත් දැනගැනීමට පාත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අපි අලුත් වීඩියෝ දාපු ගමන් ඕගලන්ට දැනගන්නත් පුළුවන්.